අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සම්බුද්ධ ශාසනයත් දයත් එකලු කළ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ දැයින් සමුගනි බස්නාහිර පළාතේ පාසල් 29 වනදා ආරම්භ කිරීම පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පළමු පාසල් වාරයේ අප්‍රේල් 9 වෙනිදායින් අවසන් ऑक्सफर्ड एस्ट्राज़ेनिका එන්නත් අපනයනය ඉන්දියාව තාවකාලිකව නතර කරයි ශ්‍රී ලංකාවට මින් කිසිදු බලපෑමක් නැහැ රාජ්‍යමති චන්න ජයසුමන කියයි ගස් කපන්න පරිසර විනාශ කරන්න කිසිවෙකුටත් අවසර දීලා නැහැ ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් නැති අය බොරුවට කෑ ගහනවා ජනපති අවධාරණය කරයි අමරිකාවේ සිදු 9/11 ප්‍රහාරයේ කොමිෂන් වාර්තා ආදර්ශයටගෙන කටයුතු කරන්න විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී කියයි අබරණ හතරැස් කොටුව ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් පෙරළෙයි ජීවිත අවදානම නොතකා ජනතාව වැළ නොකැඩී ඉන්ධන රැස් කරයි හොඳට දින ටිකක් තියෙන පහක් ගන්න අසුරුනේ දැන් දේශීය පුවත් අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානා හිමියන්ගේ ආදාන පූජෝත්සවය අද පස්සරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දීප වැතුණා යෝති වියතුච දෙහිට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලඥ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයට පැමිණ සිටියා අපවත්ී වදාළ පූජ්‍ය කොටුකොට ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපර්ම මහතාද අද එක් වුණා. ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ සිට දෙහේ රැගත් රිය පෙරහර අද පසුරු එකට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වෙත රැගෙන යනු ලැබුවා. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද පසුරුවේ සිදු කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අපමහා නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව පුද කරන්නේ ගරු ජනාධිපතිතුමාගේ ජීවිතයේද සමග උන්වහන්සේ නිරන්තරවම බැඳී සිටි නිසායි. අතක වස්ත්‍ර පූජාව සඳහා ඒ පින්වත්තුන් සූදානම් වෙන්න. දිවංගතං සුගරු ඉන්නතරව අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස නාහිමියන් පිළිබඳ ගුණකතනයන් පැවැත්වීම ආරම්භ කෙරුණා. සියලු තනතුරු දරුවත් උන්වහන්සේ වඩා ප්‍රසිද්ධ වුණේ කොටුකොඩ හාමුදුරුව කියලාමයි. තමන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහනකම් බලාගෙන ඉන්නේ නැහැ. අහක බලාගෙන ඉන්නේ නැහැ. ආ පොඩි නම මොකද කියලා කතා කරන සිනාමුසු වුණක් ඇතුව කතා කරන ලක්ෂණයක් උන්වහන්සේ ළඟ තිබුණා. මේක මේ මා කියන දේ එතෙන්ට ගිය ඕනම කෙනෙක් අනුමත කරන දෙයක්. ඒක නායකත්වයකට උමනා කරන දෙයක්. අහක බලාගෙන රවාගෙන ඉන්න එක
නායකත්වයකට ඔබින ලක්ෂණයක් නෙවෙයි මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ වෙනුවෙන් අස්කිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවනීය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඥානරත්නාවිධාන මහානායක මාහිමියන් වහන්සේ වෙනුවෙන් ඒ පාර්ශව දෙකේම ශ්‍රී ලංකා දීපවාසී ගරුතර මහා සංඝයා වහන්සේ වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කිරීම අප වෙත පැවරී තිබෙන වගකීමයි කොළඹ අගරතුකුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ට පූජ්‍ය කොටුකොට ධම්මාවාස මහානා හිමියන් පිළිබඳව සිය මතකය අවදි කළා මම එක දෙයක් තේරුම් ගත්තා මේ තනතුරු දැරුවට අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු අපේ ජීවිතයේ తాවකාලිකයි බොහෝ රටවල් වල ආගමික නිදහස සීමා වෙලා තියෙනකොට මේ රටේ ආගමික නිදහස පුදුමාකාර විදිහට අපිට ලැබිලා තියෙන්නේ මේ බෞද්ධ දර්ශනය මේ රට තුල පවතින නිසායි මේ රටේ ප්‍රධාන කොඳුනාරටිය හැටියට මම සලකන්නේ බෞද්ධ දර්ශනය කියලා. ඉන්නතුරුව දේශපාලඥයින්ද අවමංගල්‍ය සභාව අමතනු ලැබුවා. මාහිමි පාණන් වහන්සේ ගිහි පැවිදි සමදතා ප්‍රසස්ත ලෙස පැවැත් සිව්පසයෙන් උපකාර කරන ගිහි ජනතාව වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මහානාහිමියෝ කළ මෙහෙවර සදා අනුස්මරණීය. ඒ වගේම අපේ නායක පාහිපාණන් වහන්සේ එම තනතුරු ආවරණයක් කරගත්තේ නැහැ. ඒ තනතුරු වලට නායක මාහිපාණන් වහන්සේ ආවරණයක් වුණා. අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවමංගල්‍ය සභාව ඇමතීමට එක් වුණේ ඉන් අනතුරුවයි. අපවත් වී වදාළ මහානායක ස්වාමින් වහන්සේ ශාසනයට රටට සමාජයට බෞද්ධ ලෝකයට විශාල මෙහෙවරක් කළ සංඝ නීත්‍රුන් වහන්සේ නම කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සමීපව ආශ්‍රය කිරීමට මේ වාග්ය මට ලැබුණා. ඒ නිසා මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා අනුශාසනාවලදී පෙන්වා දුන් කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ චරිත ලක්ෂණ සුපේශල ශික්ෂාකාමී බව ව්‍යක්ත විශාරද බව අමිතා හොඳින් හඳුනාගෙන තිබුණා. උන්වහන්සේ අනුශාසනා කළේ සමාජ සුභසිද්ධිය, සමාජ සමෘද්ධිමත් කිරීම, ජනතාවට යහපතක් කරන්නට කියලා. මහානායක ස්වාමීන් වහන්සේ තුල වූ කාරුණික බව වගේම නියුණු ගතිගුණ අපට විතරක් නෙවෙයි කුඩා දරුවන්ට පවා දැනුණා. අවමංගල්‍ය සභාවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අප මහා නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය චිතකය වෙත වැඩම කරවීම සිදු වූයේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මෙත් තුළට කඳුලක් එක් කරමින්. උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහ පඬිත මහෝපාද්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමි පණනි ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවායි වොයිස් ඔෆ් ඒෂියා මාත්‍රිචාලේ සභාපතිතුමන් ප්‍රමුඛ අප සැම ප්‍රාර්ථනා කර සිටිනවා රටතුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කළද ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල නොවන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර 2021 වර්ෂයේ සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍ර ලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
2021 වර්ෂයේ සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි එළමෙන 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල් 29 වන දින ආරම්භ කරන අතර යම් ප්‍රදේශයක් හුදකලා කළහොත් අදාළ කාල සීමාව ඉක්ුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ. පුත්කල දුරස්ත භාවය ආරක්ෂා වනසේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සටහනක්ද ඇතුළත් කර ඇති අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුයි. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්විය යුතුයි. සමස්ත දිවයිනේම පළමු වාරයේ සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කරන්නේ අප්‍රේල් මාස 9 වන දින වන අතර දෙවන වාරයේ සඳහා නැවත ආරම්භ කිරීම සිදුවන්නේ අප්‍රේල් මාස 19 වනදායි. අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත අපනයන කිරීම ඉන්දියාව තාවකාලිකව අත්තිරුවද අදාළ එනතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තොග පවදින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. දැන් හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ පළවෙනි මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා ගන්න හැකි වෙයිද එහෙම නැත්නම් යම් ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. ඊයේ හවස වෙනකොට 856,000ක් තමයි එන්නත් කරණය ලක් කරලා තියෙන්නේ. ඒ අනුව අපේ අතේ දැනට එන්නත් මාත්‍රා 104ක් තියෙන. අප්‍රේල් 10 වෙනිදායෙන් පස්සේ තමයි ලංකාවේ දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු වන්නේ. ඒකට අපි ගණන් බැලීමක් කරා දැනට අපේ අතේ තියෙන 104 පාවිච්චි කරලා මැයි මාසේ අන්තිම වෙනකන් දෙවැනි මාත්‍රා ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒක නිසා කිසිසේත් මැයි අන්තිම වෙනකන් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවත් විපක්ෂය බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුගේගුට ප්‍රදේශයේ පැවති හමුවකට එක්වීමෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව නුගේගොඩ වැලිපාක් උද්‍යානයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් අද ලොකු කතිකාවක් තියෙනනේ පරිසරය අපේ රජයේ පරිසරය විනාශ කරනවා කියලා. යුද්ධෙන් පස්සේ අපි විශාල පරිසර නගර සංවර්ධනයේදී විශාල අවධානයක් යොමු කරා පරිසරය වෙනුවෙන්. කොළඹ නගරය සම්පූර්ණ නගරය දැන් මේකනම් කෝට්ටේට අයිති වෙන්නේ. කෝට්ටේ නගරය කොළඹ නගරේ හරිත නගරයක් බවට පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවන දූර කාලය තුලදී. පරිසරය කියන එක පරිසරය නිකම් තිබට හරියන්නේ නැහැ. පරිසරය සංවර්ධනය කරන්න ඕන. ගිය අවුරුදු 5 ඇතුළතදී මේ වගේ කිසිම ව්‍යාපෘතියක් කරේ නැහෙනේ. කරන්න නැතුව ඇවිල්ලා හැබැයි අද පරිසර බදාගෙන කෑ ගහනවා. ඉතින් අපි විශාල වැඩ කොටසක් පරිසරය ආරක්ෂා කරන්නට කරලා තියෙනවා. අපේ මූලික ප්‍රතිපත්තියේම අපි සකස් කරලා තියෙනවා පරිසරය ආරක්ෂා කරගමින් තිරසාර සංවර්ධනයකට යන ක්‍රමවේදය. මේවා ගැන කිසිම ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙලක් නැති අය තමයි බොරුවට අද කෑ ගහන්නේ. මේක අපි ජනතාව හැබැයි ඉතින් Facebook එකේ මාධ්‍යවල මේව දැම්මම ජනතාවත් ඒව විශ්වාස කරනවා. ගියපාර අර බොරු මත දූෂණය කරා සල්ලි හම්බ කරා සුදු ඈන් එව්වා ඔය වගේ මත ගෙනා වගේ දැන් බලලා දැන් මිගෙන තියෙන පරිසර ගස් කපන එක හොරෙන් කපන එක එදා ඉඳලාම වුණා. මේ කාලය ඇතුළත අපි විශේෂයක් වෙලා අපි කපන්න ඉඩ දීලා කාටවත් අනුමත කරලා එහෙම කළා නැහැ. ප්‍රශ්නයක් ජනතාව ඉදිරිපත් කරයින් පස්සේ ඒක නිවැරදි කිරීම රජයේ යුතුකමක්. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් ගෙනාව මේ ප්‍රශ්නෙට අපි පිළිතුරක් දෙන්නට ඕන. හැබැයි ඒක අපි ප්‍රායෝගිකව බලන්න ඕන. හැබැයි එහෙම කිව්වයි කියලා කොහේ හරි තියෙන අක්කර දහස් ගණක් කැලෑ සුද්ධ කරන්න දෙන්න පුළුවන්ද? එහෙමනම් වනජීවි වනරක්ෂණ ඒ නියෝජිතව මොනවද කරන්නේ? ඒ නිලධාරීන් මොනවද කරන්නේ? එහෙම ඉඩ දෙන්න පුළුවන්ද? එම අවස්ථාවට මැති ඇමතිවරුන් නැතුළු පිරිසක් එක්වී සිටියා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසින් පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එයද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ මහා පොළවේ ඇවිදලා නැති කොමසාරිස්තුමියගේ කාර්යාලයේ නම නෝනාවරු මහත්වරු ලියලා තිනවා
කොවිඩ් ප්‍රශ්නය විසඳ ගන්න බැරි වෙච්ච රටක් කියලා. පරීක්ෂණයක්, සොයාවැලීමක්, තොරතුරු සොයීමක් නැතුව මෙවැනි චෝදනා මත තමයි යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ. අපි රටක් හැටියට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අපේ ආණ්ඩුව ගෙවන්නට තියෙන ණය ප්‍රමාණයන් හැමතිස්සෙම ගෙවලා තිබෙනවා. ඒ අභියෝග හරහා ආර්ථිකය ඉස්සරහට යනවා. සතුටු වෙන්න එපා රටක් බංකොලොත්තු කර ගැනීමට ඕනකම තියෙන මන්ත්‍රීවරු එහා පැත්තේ ඉන්නව නම් සතුටු වෙන්න එපා. ජනාධිපති මනසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙවනුවරට බ්‍රිතාන්‍ය තානාපතිතුමා ගිහිල්ලා ඡන්දේ පැවැත්වෙන හැටි බලලා කතා කරන පටන් ගත්තයි කියලාම වහාම රටෙන් පිට වෙන්න කියලා නියෝග කරා මතකද අපි එහෙම දෙයක් අපේ ජාත්‍යන්තරව තියෙන තානාපති කාර්යාල හෝ රටවල් එක කරලා නැහැ ඕන තරම් රහස් සාකච්ඡා පවත්වන්න අපිට ඒව වාර්තා වෙනවා අත් වශයෙන්ම සභානායකතුමා යෝජනාවක් ගැන සඳහන් කෙරුවා නමුත් එතුමා යෝජනාව කියෙව්වේ නැහැ ගිහින් ඉල්ලීමක් කරනවා මන්ත්‍රීවරයෙකුට ඉල්ලීමක් කරනවා මේ යෝජනාව කියවන්න නෑ ප්ලීස් ඩෝන්ට් ඩිස්ටර්බ් ඐ හැව් ද රයිට් ටු සේ වෙන යු මෙන්ෂන් ඇම් ද වන් හූස් මේකින් ද ස්ටේට්මන්ට් නොට් යු I got permission from the speaker to make a statement right, as the foreign minister. So please, if you say I am not given it to the house, I have tabled. I tabled all the motions. Yari yari. Kiyawanna pack. මම කියවලා දෙන්න. තේරෙන්නේ නැත්තම්. ගරු කතානායකතුමනි මම කියන්න හදන්නේ මේ වார்த்தාව පිටු 17 මාරයි. ඒ 17 මාරයි යුද්ධ ගැන තියෙන පිටු 2 මාරයි. පිටු 15ක්ම තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුරායින් පස්සේ මේ රටේ විනාශ වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස සුළු ජාතීන්ට හිරියන කිරීම ඒව තමයි තියෙන්නේ පිටු 15ක්. ඒක මානව කොමිසමද? ඒකද මානව කොමිසම ගති කළා කියන්නේ. ඒකද මානව කොමිසම ගති කළා කියන්නේ. බට කතා කරන්නේ මානව කොමිසම අපේ රටේ ඇතුලේ පාලන තන්ත්‍රය ගැන කතා කරන්න නෑනේ. ලැජ්ජාවක් නෑ. irresponsible ලක්ෂ්මන් කිරියල්ල මේ irresponsible මොකද්ද මේ? වෙනම විවාදයක් இல்லන්නේ. පොතුමා කතානායකට කතා කරන්න දෙන්න. මේක කියවන්න කෑ ගන්න දුව කියවන්න. එතකොට ගරු කතානායකතුමනි මේ බාහනව හිමිකම් කවුන්සලය අපිට හඳුන්වා දුන්නේ කවුද? 1989 වර්තමාන අග්‍රාමාත්‍ය බහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි එදා අතුරුදහන් වූවගේ ලයිස්තුව කරන් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තර දරගිය එතුමා. මේගොල්ලෝ රාජ්‍ය ත්‍රාන්තික භාවය ගැන කතා කරනවා. කවුද එක්සත් ජාතීන්ගේ නියෝජිතය අපි පත් කරුවේ? ප්‍රාකාරලියේ නායකෙක්. මෙතර දේශපාලඥයින් සිවිල් සංවිධාන නියෝජිතයින් හා විදතුන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ යෝජනාවට සමානුග්‍රාහකයෙක් වුණේ නැහැ. ඒ නිසා ලංකාව කිසිම නීත්‍යානුකූල බැඳීමක් නැහැ. ඒ යෝජනාවේ අන්තර්ගත කරුණු ඉටු කරන්න. සමහර රටවල් නිෂ්ක්‍රියව ඉඳලා තියෙනවා. ඉතින් නිෂ්ක්‍රියව ඉන්න ඒ රටවල් වලට විවිධ හේතු බලපාලා ඇති. මානව හිමිකම් කොමිසම කිසිම රටකට සම්බන්ධක ඇති කරන්න පුළුවන් කොමිසමක් නෙවෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය බෙදාවෙන් කිරීම සඳහා අසාර්ථක රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඒ උනන්දුයෙන් සිටින සියලුම පාර්ශවයන් මේ වෙලාවේ සතුටෙන් ඉන්නේ. අපි වැරද්දකුත් කළා මගේ මතය හැටියට ඒක තමයි මේ යෝජනාවට කිසිම කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රයිල් වික්‍රමසිංහ මහතා මේ යෝජනාවට සම අනුග්‍රහකත්වයේ දැක්වීම ඒක සිදු නොකළ යුතුව තිබිච්ච දෙයක්. කෙසේ නමුත් ඒ කාලවකවානුව තුළ ඒ අවුරුදු පහ තුළ රට බිය ගැන්නුවට විදුලි පුටුවේට යවන අය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණවිරුව කියලා ඒ වගේම රටට බරපතල ජාත්‍යන්තර අධිකරණ ඉදිරියේ ප්‍රශ්න මතුවෙන අය විදේශීය විනිසුරන් ලංකාවට ගේන අය කියලා ඒ කිසිම දෙයක් සිදු වුණේ නැහැ. විදේශ ප්‍රතිපත්ති අපිට හිතකාමී රටවල් වලට හා කලාප වලට හරිලන ආකාරයට යම්කිසි ආකාරයකට ප්‍රතිසංයෝජනයක් ප්‍රතිසකස් කර ගැනීමත් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපිට මේක දිගටම මේ හරමෙතුල ඉන්න බැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බොහෝ දේශපාලන ගුණන මේ කලාපෙතුල ඉෂ්ට කරගන්න. අපේ ජනතාව මෙන්න මේ තීරු ගන්න අවශ්‍යයි. අපේ පාලකයන් මේක තීරු ගන්න අවශ්‍යයි. ඒකෙන් අපි ප්‍රතික්ෂේප කළා කියලා අපි මේ ලෝකේ තනි වෙන්නේ නැහැ. මෙහෙම එකක් නැහැ. ශ්‍රී ලංකාවට මේක බැරි වෙන ප්‍රධාන හේතු කීපයක්. මොකද හේතුව තමයි විදේශ අමාත්‍යාංශය හරහා ඉන්න තානාපතිවරුන් හොඳට දැනුවත් කිරීම මදි වුණා. මොකද හේතුව තමයි තානාපතිවරුන්ගේ දැනුවත්භාවය මත තමයි රටවල් 44 ගිහිල්ලා කතා කරන්නේ. ඒත් අපේ ජාතික සැලැස්ම අඩුමගානි සත්‍යසේමී කොමිසමක් අපි ඉදිරියේදී පත් කරනවා. මානවිකම් පිළිබඳ දේශීය ආන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඒව හරියට සංවේදනුන්නේ නැහැ. එකක් තමයි ආණ්ඩුවේ වරදක් නෙමෙයි ලංකාවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානවිකම් මහකොමසාරිස් කාර්යාලයේ සදභාගයට ගණන් ගත්තනේ. ඒගොල්ලෝ ඔක්කොම විශ්වාස කරේ රාජ්‍ය නෝන සංවිධාන අන්තර්ජාතික මානවිකම් සංවිධාන සහ එල්ඩීඩී ඩෑෂ්බෝඩ් ඉදිරිපත් කර දේවල්. ඒ නිසා තමයි අපිට මේ තත්ත්වය උනේ. ඒ නිසා මතවාදී පරාජයක් දැන් අවශ්‍යයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේ දෙවන දිනය අදයි
පාස්කු ප්‍රහාරයේ විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ අමරිකාවේ සිදු වූ 9/11 ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තා ආදර්ශයට ගනිමින් පාස්කු ප්‍රහාරයේ සූරමුල සෙවිය යුතු බවයි ඇමරිකාවේ 9/11 වාර්තාවේ මොනවත් හැංගුවේ නැහැ පොත් සාප්පුවලක් තියෙනවා මුදලට ඒක සල්ලි දීලා ගන්න ඒ තරම්ම විවෘතයි අපේ රටේ මොකද තියෙන්නේ අපේ රටේ කොමිෂන් වාර්තාව අතට අරගෙන තවත් වාර්තා අතට අරගෙන රෑට රෑට එක එක දේශපාලඥින්ගේ නායකින්ගේ ගෙවල් වලට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැති අය තවත් කණ්ඩායම් තර්ජනය කරනවා මොනවද කියන්නේ අපිත් එක්ක එකට හිටියේ නැත්තම් අනිවාර්යෙන්ම අධිචෝදනා එල්ල කරනවා මෙන්න මේක තමයි කොමිෂන් වාර්තාව මේ රටේ ක්‍රියාත්මක වෙන ආකාරය දින 52 කොරාණ්ඩුවක් නිර්මාණය වීම තුල ඒකත් ජාතික ආරක්ෂාවට බලපෑ දින 52 රට අයාලේ ගියා 9/11 කොමිෂන් වාර්තාවෙන් පාඩම් ඉගෙනගෙන අපි ඉදිරියට යා යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි හිටියේ අගමැති හැටියට පොලිසිය බාරව මේ බොහෝ දේවල් ආරම්භ වෙනකොට එතුමා ඒ ගැන වගකීම යුතු බව මේ කොමිෂන් සභා වාර්තාවේ නැති එක ගැන මට ලොකු දුකක් තියෙනවා මට ලොකු කේන්තියක් තියෙනවා ඔවුන්ට උවමනා වුණේ මහා කෝලාහලයක් මේ රටේ ඇති කරවලා ඒ කෝලාහලය මැද MCC ගිවිසුම අත්සන් කරන්නයි ඒ MCC ගිවිසුම තෙක්කලා මේ රටේ එක්තරා වියරු ඒකාධිපතිත්වයක් ආරම්භ කරන්නයි මෙන්න මේකටයි සාරාංගයේ බෝම්බ පිපිරවීම සිද්ධ කරන්නේ යෙදුනේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද නැවැත්වීමේ කුප්‍රසිද්ධ ඉතිහාසයක් ඇති මේ එක්සත් ජාතික පක්ෂයත් එදා තිබුණු අද තියෙන ඔවුන්ගේ පුතුන් වන මේ සජවයත් මේ දෙකම මේ රටේ මේ මහා කුමන්ත්‍රණයේ විත්තිකාරයින් හැටියට කූඩුවට දැමිය යුතුයි පිපුරුණේ සහරන්ගේ ආගමික උන්නත්තකභාවයේ බෝම්බද නොයසේ නම් පිපුරුණේ දානවන සංශෝධනයේ මගින් අටවනු ලැබූ විවස්ථා බෝම්බද මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සමගින් රට පාලනය කළ නොහැකි වූ තැන සිය අගමැති හා තවදුරටත් කටයුතු කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එසේ කරන්නයයි බල කළ දේශපාලන බලවේග පාර්ලිමේන්තුව අධිකරණය රාජ්‍ය නවන සංවිධානය යන මේ සියලු පාර්ශවවල ඒ අශිෂ්ට බලහත්කාරකමට දායක වූ සියලු පාර්ශවවල දෑත්වල පල්ලිවල දෙවියන් හමුවේ සිය හදවතේ පැතුමන් මුමුණෙමින් මිය ගිය ඒ අහිංසක මිනිසුන්ගේ ලේ තැවරි නැතිද අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා තමුන්නාන්සලා පාස්කු ලේ මත ඉදි කරපු ආණ්ඩුවක් දැන් තියෙන අපිට සැකයක් තියෙනවා මේ ආණ්ඩුව තමුන්නාන්සලා පිහිටවන්න අවශ්‍ය කරන ඒ ශක්තිය පාස්කු බහරෙන් ලබා ගද්දී අපිට සැකයක් තියෙනවා ආණ්ඩුවකට එහෙම සැකයක් තියෙන එක නැති කරගන්න නම් තමුන්නාන්සලා මේ පාස්කු බහරේ මහා මොලකරුව ටික හරියට පැහැදිලිව ඉදිරිපත් කරන රටේ ජනතාවට කොමිසම් වාර්තා පිළිබඳව ඔබතුමාට වගේම අපි හැමෝටම වගේ ගැටලුවක් තියෙනවා මේ කොමිසමේ සමහර නිර්දේශ පිළිබඳව අපේ ගැටලුවක් නැහැ මේක දැන් බැලුවම මේ බෝම්බේ ගහලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාතුමයි ඒ පූජ්‍ය ජයසුන්දරයි හේමසිරි හිටපු ආරක්ෂක අංශය ඒ වගේම පොලිස් නිලධාරීන් තමයි මේක දැන් විත්ති කූඩුවට නක් ගන්න හදන්නේ මෙතුමා මට කිව්වා අර සහරන්ට පඩි ගියපු සම්බන්ධව මේ පක්ෂ සභාපතිතුමායන් අහන්න කියලා එතුමා කිව්වා මේ වගේ කණ්ඩායම් යොදව ගන්නවා ත්‍රස්තවාදයේ මඩින්න කියලා ඔන්න මම හැන්සාඩ් වාර්තාව අරගෙන එතුමාට කතා කරන්න පුළුවා කිව්වේ ත්‍රස්තවාදයේ මඩනකොට මේ වගේ කණ්ඩායම් යොදව ගන්නවා එහෙම කතාවක් මම කිව්වේ නැහැ මම කිව්වේ මගේ කාලේ ඒ කාලේ සහරන්ලා අපි ඔත්තු සේර මොනවාන පාවිච්චි කරේ නැහැ මම නමවත් අහලා තිබුණේ නැහැ කියලා ඊට පස්සේ මම කිව්වා නමුත් කෙහෙලිය අමතුමා සාගමතුමා කියලා තියෙනවා මේගොල්ලන්ට පඩි ගෙව්වා කියන එක මගේ කාලේ උනේ නැහැ කියන එකයි මම කිව්වේ මේ කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ මේ පරීක්ෂණ හරියට කරලා මේ මහා මොලකරුවන් හොයාගන්න ඕන දැන් සාරව හොයන වෙනුවට පොලිසිය බාර අමතුමා මොනවද කියන්නේ මද්‍රසා පාසල් තහනම් කරන්න ඕන එක රටක් එක නීතියක් කියන්නේ Tamanට ඕන වෙන තැන Tamanට වාසිය පාවිච්චි කරන්න නෙමෙයි දරුවේ කවුරුදු 5 සිට අවුරුදු 16 දක්වා ಜಾති බේදිකින් තොරව ඔහු ඇයි ඉගෙන ගන්න ඕනේ රටේ තියෙන සම්මත වෙච්ච ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව ඕනතරම් මද්‍රසා පාසල් තියෙනවා ආගම පමණක් උගන්වන්න. එනේ ඒවා අපි තහනම් කරන්නේ නැහැ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියේ. ශ්‍රී ලංකාවේ මොහොදු තීරයට අනවසරයෙන් ඇතුළු වී දිවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දියා දිවර යාත්‍රා පහක් සමග ඉන්දියා ජාතිකයින් 54 දෙනෙකු සිය බහරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. त्रिकुणा मलय हबरन प्रधान मार्गे हतरस्कोटो प्रदेश इंधन लीटर 19800 रकात बौसरयाक मार्गे निवतट पेन पेरली गोस्तिमेनवा अनतुरिन किसिवेकुटत हानी सिदुवी नोमेति अतर एमावस्थावे अवट पिरिस बौसरेन इवतट यान इंधन रस्करगन यान अयरु मेलेस अपवार्ता करुगे कैमरावे सटहन्व तिबुना
ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් සමේ මලංගමු ප්‍රධාන මාර්ගයේ බටවැල ප්‍රදේශයේදී මාර්ගයේ අසල නවතා තිබූ වෑන් රථයක ධාවනය වෙමින් තිබූ තවත් වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක්කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇසිදිසි ක්‍රිකට් ක්‍රීඩා සමාජය සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් පින්කමක් ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේදී පැවැත්ුණා. පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ පාසල අසලදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රේදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.